එක්සත් ජාතික පක්ෂය කියලා කියාගෙනමින් ඉන්න හොර නඩය ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයක් වෙනුවෙන් කටයුතු කරනවා. මේ මොහොතේ අලියට කතර ගැහුවත් එකයි පොහොට්ටුවට කතර ගැහුවත් එකයි 113ක් එක්ක ආණ්ඩුවක් හදන්නේ සමගි ජන බලවේගයේ දුරකතන. පලි ගැනීම සහ පිළිගැනීම අතර වෙනස තියෙන ඉස්පිල්ලයි. දැන්නීම් වලට පිළි ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයෝ අනිත් පැත්තේ පිළිකාරෝ හොල්ලා ගන්න සල්ලි එකතු කරනවා. නියත වශයෙන්ම මම පැවිදි වෙනවා. ඒක ඒක මගේ බලාපොරොත්තුවක්, ඒක මගේ ආසාවක්. ඕෂෝ අපි වෙනුවෙන් ඔබ අද තීරණය කළ මාතර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ නායක බුද්ධික පතිරණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා තව අවස්ථාවක් ලබා දෙන්න ඕන කියලා ආයුබෝවන් බුද්ධික පතිරණ. ආයුබෝවන් ඔබටත් ඒ වගේම වැඩසටහන නරඹන දෙස් විදෙස් ශ්‍රී ලාංකික සියලු දෙනාටත් ලෙන්ගතුව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔබතුමා දැන් කුමන පක්ෂයක සමාජිකයෙක්ද? එක්සත් ජාතික පක්ෂය විසින් අනුමත කරපු කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීන්දුගත් පරිදි ගොඩනගපු සමගි ජන බලවේගය නැමැති පුරුල් සංවිධානයේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන අපේක්ෂකයන් මම දිස්ත්‍රික් නායකයා. ඒ කියන්නේ බුද්ධික පතිරණ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් කියන එකද නොකිය කියන්නේ? ඉතා පැහැදිලිව අපි විශ්වාස කරන්නේ අපි තාමත් එක්සත් ජාතික පක්ෂේ. අපි තමයි එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදායන් එක්සත් ජාතික පක්ෂයේ ඒ අතීත උරුමයන් එක්සත් ජාතික පක්ෂයේ සතු මතවාදය පක්ෂයේ සියලු අංශ නියෝජනය කරන්නේ සහ ඒ වෙනුවෙන් පෙනීන්නේ අපි. ඔබතුමාට නිලතලයන් හතරක් සමගි ජන බලවේගයේ නායකතුමා නැතයි පක්ෂයේ විසින් ඔබතුමාට පිරිනමලා තියෙනවා. එයන් ඔබතුමා ජාති සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් නායකයා වශයෙන් පත් වෙනවා. ඒ වගේම අපේක්ෂක කණ්ඩායමේ නායක දිස්ත්‍රික් බලයලත් නියෝජිත වශයෙන් ඔබතුමාව පත් කරනවා. අකුරැස්ස මැතිවරණ කොට්ටාෂයේ බලයලත් නියෝජිත වශයෙන් ඔබතුමාව පත් වෙනවා. මාතර මැතිවරණ කොට්ටාෂයේ බලයලත් නියෝජිත යන තනතුරු හතරම එකවර මාට ලැබෙනවා. දැන් බුද්ධික පතිරණ හිටපු ඇමතිතුමාට යම් පිළිගැනීමක් පක්ෂෙන් දීලා තියෙන පාටක් අපිට පේනවා. අතීත එකම දවසක තනතුරු හතක් නැති වෙලා පලිගැනීමටත් ලක් වුණා. පලිගැනීම සහ පිළිගැනීම අතර වෙනස තියෙන ඉස්පිල්ලයි. හරියට කෙස් ගහ සහ කොස් ගහ අතර වෙනස තියෙන්නේ මේ ඇලපිල්ලක වෙනස වගේ තමයි. 2011 මේ එක දවසේ මට තනතුරු හතක් අහිමි වුණා. පක්ෂ සමාජිකත්වය නැති වෙනවා. ලාබාලම කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වයෙන් මාව නිරපනවා. අකුරැස්ස සංවිධායක කමෙන් මාව නිරපනවා. දකුණු පළාත් මාධ්‍ය ලේකම් තනතුරෙන් නිරපනවා. පක්ෂේ මාධ්‍ය කමිටුවෙන් අයින් කරනවා. පක්ෂේ තරුණ කමිටුවෙන් අයින් කරනවා. ඒ වගේම පක්ෂේ විශ්වවිද්‍යාල කමිටුවෙන් අයින් කරනවා තනතුරු 8ක්. ඒ වගේම ලංකා ජාතික වතු කම්කරු සංගමේ විධායක සභාවේ මම හිටියේ ඒකෙන් මම අයින් කරනවා. තනතුරු 8ක් ඇතර. තනතුරු 8කින් මාව නිරපනවා. ඉතින් අපි බෞද්ධයෝ විදිහට ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක් කියන අටලෝ දහම අපි ප්‍රගුණ කරන්න ඕන. ඔබ මාසයකට කෝටියක් ඉපයුවත් සුද්ධ ලාභයේ විදිහට මම රුපියල් 10000ක් ඉපයුවත් එක වේලකට ඔබටයි මටයි දෙන්නටම වැඩි මුණොත් කන්න පුළුවන් එළවලු 8ක් වැඩිම. එච්චර කන්නත් බෑ. බත් පිඟානේ කන්න පුළුවන් අපි දෙන්නටම එක බත් පිඟානයි. ඒකෙත් කටවල් කීපයයි එළවලු කීපයයි. ඔබට කෝටියක් ඉපයුවත් එළවලු 20ක් එක කන්න බෑවත් එළවලු 10ක් එක කන්නත් බෑ එහෙමත් වෙලා. ඔබ කෝටියක් ඉපයුවත් ඔබටයි මටයි අවශ්‍යතාවයට එකම දුර යන වෙන වාහනේ වේගය සුවපහසු වෙනස් වුණත් එකම. ඔබට ගෙවල් 10ක් තිබුණත් මට එක ගෙයක් තිබුණත් අපිට එක රැයකින් ඉඳලා ගන්න පුළුවන් එක ගෙදරක එක ඇඳක් විතරයි. ඒ නිසා මට මේ තනතුරු ඇතිවීම නැතිවීම ඔක විතරක් නෙමෙයි. ඉතින් මට නියෝජ්‍ය ඇමතිකම ලැබෙන්නේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 3 මාරකට වැඩි ගිහිල්ලා. ඉතින් මට ඒ ඔක්කොම දරා ගැනීම කියන්නේ දේ ඇත්තට මම පාසල් යන කාලේ ඉඳලා මම ඒ දරා ගැනීම මට ගොඩක් පාසල් යන කාලෙත් මම ඒ වගේ බොහොම කැපිලි කැටිලි වලට ලක් වෙච්ච කෙනෙක්. ඉතින් ඇත්ත මට දැන් යම් පිළිගැනීමක් ලැබිලා තිනවා. ඒ පිළිගැනීම ආපිට මට නෙමෙයි. දැන් මට ආණ්ඩුවක් ආපු ගමන්ම තනතුරක් දුන්නා නම් මේ රටේ ජනතාව දැකලා තියෙනවා බුද්ධික පත්තරේට ආණ්ඩුවක් නැතත් වැඩ කරනවා. විපක්ෂීටියත් වැඩ කරනවා. දැන් මේ කොරෝනා ව්‍යසනයේ වෙලාවේ මම මට පුළුවන් විදිහට ලක්ෂ 200ක විතර බඩු භාණ්ඩ දිස්ත්‍රික්කේ අර නොලබුණු UNP විදිය කරපු කරා කියලා නොදුන්නු. සමගි ජන බලවේගෙත් එක්ක හිටිය කියලා නොදුන්නු. JVP එකත් එක්ක හිටිය කියලා නොදුන්නු. ඒ වගේම කිසිම දේශපාලන මතයක් දරුවේ නැහැ කියලා. ඒ කියන්නේ පොහොට්ටු උදව් කරෙත් නැහැ, කිසි පක්ෂයක් උදව් කරෙත් නැහැ, නියඳ වෙයිට. එහෙම කියලා නොදුන්නු. ඒ වගේ අයට මම
බඩු පාර්සල් 36000ක් විතර වට තුනකින් බෙදලා දුන්නා. තුන්වෙනි වටේ තාමත් ක්‍රියාත්මක කරනවා. එතකොට කෝටි 2ක් විතර බඩු. මට මුදල් විදියට නෙවෙයි ද්‍රව්‍ය විදියට. මම එතකොට මම ආණ්ඩුවටත් විපක්ෂයට මට ඒ මට වැඩ කරනවා. එතකොට තමයි අර ඔබ කිව්වා වගේ ආණ්ඩුවක් තියෙන වෙලාවක මගෙන් ප්‍රයෝජනයක් ගත්තා නම් ඒකේ ආපස්සට වාසිය වෙන්නේ රටට. ඒකේ වාසිය වෙන්නේ මේ මේ මම නියෝජනය කරන පක්ෂයට. ඒකේ ගෞරවය ලැබෙන්නේ පක්ෂයට සහ මගේ පාක්ෂිකයට අභිමානයක් ඇති වෙන්නේ. ඉතින් ඒකට මාව පාවිච්චි කරේ නැහැ. ඔබතුමා දිස්ත්‍රික් නායක සමගි ජන බලවේගය මාතර දිස්ත්‍රික් නායක වශයෙන් ඔබතුමා කටයුතු කරනවා. ඒ තනතුරු ඔබට ලබා දෙන්නේ හිටපු නායක මංගල සමරවීර මහත්මයා අපේක්ෂකත්ව ලැබිලා ඔහු තරඟ කරන්නේ නැහැ කියලා කිව්ව ප්‍රකාශයෙන් පසුවද නැත්නම් ඒක ඊට කලින් ඉඳලම ඔබතුමාට දෙන්න තීරණය කළා තිබුණද? නෑ ඇත්තටම දිස්ත්‍රික් නායක දිස්ත්‍රික් බලලත් නියෝජිත සහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක මාතර මැතිවරණ කොට්ටාසේ කණ්ඩායම බලලත් නියෝජිත කියන ඒ තුනම ලැබෙන්නේ මංගල සමරවීර මහත්මයා මේ ගත්ත එතුමාගේ තීන්දුවක්. හිටි හැටි මංගල සමරවීර හිටපු මැතිතුමා මේ දේශපාලන තීන්දුව ගත්තේ කියලා ඔබතුමාට දැනගන්න ලැබිලා තියෙන ආකාරය. මම දන්නේ නැහැ මංගල සමරවීර මැතිතුමා ඇයි ඒ තීන්දුව ගත්තේ කියලා. මම ඒ ගැන දුක් වෙනවා, මම කනගාටු වෙනවා. මම හිතනවා එතුමා ඒ තීන්දුව මේ වෙලාවේ නොගෙන මේ ඡන්දෙන් පස්සේ ගත්තා නම් මමයි මගේ අපේක්ෂක කණ්ඩායමටයි ඒ වගේම අපේ පාක්ෂිකයන්ටයි ඒක හොඳයි. හැබැයි මම මංගල සමරවීර මැතිතුමත් එක්ක හිටපු සාගර රත්නායක මැතිතුමත් එක්ක හිටපු අයට මම කියනවා ඔබ දෙගොල්ලොම මගේ නායකත්වයේ සෙවනට මගේ නායකත්වයේ කුඩේ යටත මගේ නායකත්වය කියන ගස යටත මම ඔබ ආදරෙන් වැළඳ ගන්න. දේශපාලන සාකච්ඡාවල කියන කාරණයක් තමයි කොරෝනා ප්‍රශ්න වෙලාවේ බැරි වෙලා හරි එක්සත් ජාතික පාක්ෂික ආණ්ඩුවක් තිබුණා නම් මේක කිසිම ආකාරයකට මේ විදියට විසඳන්න හැකියාවක් තිබුණ නැහැ කියන එක. ඒක සුද්ධ වූ බොරුවක්. එක්සත් ජාතික පාක්ෂික ආණ්ඩුවක් තිබුණා නම් ඒ මේ ක්‍රියාමාර්ගවලට ඒ ආකාරයෙන්ම වෙනස්. සමහරවිට ප්‍රවේශයන් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ 69 ලක්ෂයක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නවා. ඊට පස්සේ කොරෝනා ව්‍යසනය සාර්ථකව මැඩපැවතුවා කියලා තමයි එතුමන්ගේ කඳවුරෙන් ප්‍රකාශ වෙන්නේ. එතකොට 69 ලක්ෂයක ඡන්ද අභිභවා යන්න නැත්නම් 69 ලක්ෂයක ඡන්ද අඩු වෙන්න සමගි ජන බලවේගයට ඡන්ද දෙන්න මොකද්ද ජනතාවට තියෙන හේතුව? ඔය ජනාධිපතිවරණයේදී ගත්ත ඡන්ද සංඛ්‍යාව මේ මහමැතිවරණයේදී ලැබෙන්නේ නැහැ. ඒක ඔබ මේ ඡන්දෙන් පස්සේ අපි ආයෙ වැඩසටහනක් කරමු. එදාට ඔබ අරන්ගෙන මේ ජනාධිපතිවරණයේ ඡන්ද සංඛ්‍යාව සහ ප්‍රතිශතය ඒ වගේම පාර්ලිමේන්තු ඡන්දේ ඡන්ද සංඛ්‍යාව සහ ප්‍රතිඵලය එතකොට අපි බලමු. මෙච්චර කල් දෝලණය වෙච්ච ක්‍රමයක් තියෙනවනේ. ඒ දෝලණය වෙච්ච ක්‍රමයෙන් පිට නම් මම හිතන්නේ නැහැ යයි කියලා. කොරෝනා සම්බන්ධයෙන් ආණ්ඩුව හොඳයි කියලා කවුරුත් කියනවා ආණ්ඩුවත් කියනවා. අර අර ටික හරියට ගියා. හැබැයි සාහන බෙදීමේදී ඉතා නරක විදියට තමයි ක්‍රියාත්මක වුණේ. ඒක මං කිවි යුතුමයි. ඒ සාහන බෙදීමේදී ඉතා නරක විදියට ක්‍රියාත්මක වීම ප්‍රතිඵලය විදියට රුපියල් 5000 දීම නැසා අනිකුත් කාරණාවල්දී සමහර දේශපාලකයන් රාජ්‍ය නිලධාරීන්ව බය කළා. විවිධ ආකාරයේ තාඩන පීඩන වලින් තමයි තමුන්ගේ දේශපාලන මතධාරණ අයට දුන්නා. එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ කිසිම පක්ෂයක් නොදරන නිසාම සමහරුන්ට නොදී අරපු අවස්ථා තියෙනවා. කෙනීල්කම් වලට ලක් කරපු අවස්ථා තියෙනවා. රස්ති ආදු කිරීම වලට ලක් කරපු අවස්ථා තියෙනවා. ඒක කාටවත් නැහැ කියන්න බෑ. ලංකාව ලෝකයේත් එක්ක ගැට ගහන්න බද්ධ කරලා යන ගමනට ක්‍රමවේදයන් හදා ගන්නවා. ඒකට ප්‍රාමාණික බුද්ධිමතුන්ගේ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන්ගේ සමාජය තුල සමාජ දිස්ත්‍රික්ක ප්‍රදේශවල ගිහිල්ලා පත්‍රය දාලා ඊමේල් හරහා සමාජ මාධ්‍ය හරහා තොරතුරු අරගෙන එහෙම විධිමත් අධ්‍යයනයක් කරපු ගැඹුරු වාර්තාවක් හදන්න ඕන. දැන් තාම ආණ්ඩුව එහෙම දෙයකට යනවා මට පේන්නේ නැහැ. අපි දකිනවා දේශපාලඥයන් ඒක පක්ෂ හෝ විපක්ෂව තමන්ගේ ආණ්ඩු බලය හෝ තමන්ගේ දේශපාලන බලය රැක ගැනීම වෙනුවෙන් සුළු දෙයකට පවා අධිකරණයට හෝ නීතිමය ක්‍රියාමාර්ගවලට යනවා. හැබැයි අපි දකින්නේ ජනතාවගේ මේ ප්‍රශ්න වෙනුවෙන් ගිහිල්ලා අඩුම ගානේ අධිකරණයට ගිහිල්ලා මේ ක්‍රියාමාර්ගය නිවැරදි කරගන්නවත් කියලා ඉල්ලීමක් කරනවා දකින්නේ නැහැ. අධිකරණමේ ක්‍රියාමාර්ගවලට යා යුතු කාරණාවල්දී අපි යන්න පැකිලෙන්නේ. දැන් උදාහරණයක් විදිහට පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇහිම අතින් මම හිතන්නේ වැඩිම ප්‍රශ්න ඒ වගේම තමයි මට මතකයි සජිත් ප්‍රේමදාස මහත්මයා තමයි ඉස්සෙල්ලා මේ කොරෝනා පිළිබඳව පාර්ලිමේන්තුවේ මුලින්ම කතා කළා. අවධානය යොමු කළා. එදා සමහර මම දැක්ක ආණ්ඩුපක්ෂ සමහරු hina වුණා. ඔබතුමා ලංකාවේ ආනයිනික කිරිපිටි සම්බන්ධයෙන් හඬක් නැග්ගූ එකම මන්ත්‍රීවරයා කිව්වොත් මම නිවැරදි. පාර්ලිමේන්තුවේදී සහ පිටදීදී ඔබතුමා ඒ සම්බන්ධයෙන්
දැඩි හඬක් නැගුවා ලංකාවේ ආනයනික කිරිපිටි වලට ඌරු තෙල් සහ ලැක්ටෝස් මිශ්‍ර කරනවා කියන කාරණය. මම ඍජු ප්‍රශ්නයක් අහනවා ලංකාවේ තියෙන බහුජාතික විදේශීය සමාගම් මේ සටන ඔබතුමාගේ ඔය කාර්ය නවත්වන්න ඔබතුමාට මුදල් එහෙම දීලා මේක නවත්වන්න යෝජනාවක් ආවේ නැද්ද? අපේ පෞරුෂයේ තීරණය වෙන්නේ උසෙන්වත් මහතෙන්වත් යන වාහනෙන්වත් ඒ එකකින්වත් නෙවෙයි. අභියෝග හමුවේ කොහොමද අපි මුණ දෙන්නේ? අපිට එන අභියෝගයන් හමුවේ අපි නොවැටි සිටින්නේ නෙවෙයි. වැටුණම ධෛර්යවන්තව නැගිටින්නේ කොහොමද කියන කුඩ තමයි අපේ පෞරුෂයේ තීරණය වෙන්නේ. සමහරක් වෙලාවට මේ බහුජාතික සමාගම් හිතන්නේ නැති ඔබතුමාට මුදල් දෙනවට වඩා හොඳයි. ලංකාවේ සුපිරි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ හරි නැත්නම් ප්‍රසිද්ධ නළු නිළියෝ කීප දෙනෙක් දාලා ඔවුන්ට මුදල් දීලා මේ ආනයනික ක්‍රීපිටි ප්‍රවර්ධනය කරා නම් හොඳයි කියලා. මට තියෙන දුක මේ එක පැත්තකින් දැන්නීම් වලට පිළිගින්න ක්‍රිකට් ක්‍රීඩකයෝ මේ ආනයනික ක්‍රීපිටි සහ පාම් පිටි හින්දා පිළිකා ඇති වෙනවයි කියලා මේ මේ රටේම වෛද්‍යවරු ලෝකේ වෛද්‍යවරු කියද්දි මේ එක පැත්තකින් මේ දැන්නීම් වලට පෙනී ඉන්නවා සල්ලි අරගෙන ද නිකන්ද මන් දන්න නිකන්න පෙනී ඉන්න එකක් නැහැ නේ සල්ලි අරගෙන එක පැත්තකින් මේවට පෙනී ඉන්නවා අනිත් පැත්තෙන් පිළිකා රෝහල හදන්න සල්ලි එකතු කරනවා ඒ ක්‍රීඩකයෝම පිළිකා රෝහල හදන්න සල්ලි එකතු කරනවා මට තේරෙන්නේ නැහැ මේ උබතෝ කෝටිගේ මොකද්ද කියලා අපි එක තැනකදී ඔබතුමා සම්බන්ධ සොයා බැලීමේදී මහන වෙන්නත් ඔබතුමා ජීවිතේ කාලයකදී තීරණය කරලා තියෙනවා ඉදිරියේදී කියලා මොකක්ද ඒ කතාව මගේ දුව විවාහ වීම හෝ දේශපාලන සමු ගැනීම කියන ওই දෙකෙන් පස්සේ සිද්ධ වෙන එක මම දන්නේ ඒක පස්සේ වෙන්නේ කොයි එකද කියලා ඒක වෙලා පළවෙනි සතිය හෝ දවස් 10 ඇතුළත නියත වශයෙන්ම මම පැවිදි වෙනවා ඒක ඒක මගේ බලාපොරොත්තුවක් ඒක මගේ ආසාවක් ඔබතුමා ආදරය කරන මාතර දිස්ත්‍රික් ජනතාවට කියන්න තියෙන මොකක්ද මාතර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් කළ යුතු දේ බොහෝයි අපිට කළ හැකි දේ බොහෝයි ඒ සියල්ල එක රැයකින් අපිට නිමා කරන්න බැරි වෙයි. ඒත් අපි ගැන විශ්වාස තියන්න ඊයේ අද වගේම හෙටත් නියත වශයෙන්ම අපි ඔබ වෙනුවෙන් අරගල කරනවා වැඩ කරනවා. ඔබතුමාගේ ජනතා මෙහෙවර මාතර දිස්ත්‍රික් ජනතාවට වගේම ශ්‍රී ලාංකික හැමෝටම කරන්න ඔතුමාට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දින මේ දේශපාලන සංවාදයට පැමිණීම සම්බන්ධයෙන් ඕෂෝ අපි ඔබතුමාට ගෞරවනීය ස්තුතිය පළ කරන බොහොම ස්තුතියි ආයුබෝවන්. ඔබටත් ඒ වගේම ඕෂෝ YouTube चैनल निष्पादक अतुलु ए सीलुम कार्य मंडलेटात एवागे मे वेडसटहन नरम सीलु दनाटात मगे गौरवे सुरिप्त करनो सीलु दनाटम तिरुवन सरणाय दिव्यांगी पीठ